මගෙන් අරගෙනත් නෑ මට ඕනේ මගෙන් ගන්න මොකද 1955 මං ගල්කිස්සෝ හොටලේ අඟුරෝදෙන සේවකියක් හැටියට සම්බන්ධ වෙලා එදා ඉඳලා අද වෙනකොට අවුරුදු 67ක් මං ගල්කිස්සෝ හොටලේ සේවය කළා මගේ වයස මම ඉපදිලා තියෙන 1937 දැන් අවුරුදු 87ක් මට ඕනකම තිබුණා විශේෂයෙන්ම මම මේ අවුරුදු 67 ඉගෙන ගත්ත සියලු දෙයක් තියෙනවා නම් ඒක වැලුව කරන්න නෙවෙයි මකයි මට මේක ප්‍රධානය කරන්න. ඒ වගේ අවස්ථාවක් අද වෙනකොට මට හම්බෙලා නැහැ. හැබැයි මෙතුමාගේ කතාවෙන් කිව්වා දැන් මෙතන මාධ්‍යයක් අල්ලගෙන ඒ පුරප්පාඩුව පිරිමහනවා කියලා. මම සන්තෝෂෙන් කියන්න ඕනේ මැතිණියනි මැතිතුමනි. මම හිතුවක්කාර විදියට තීරණ අරගෙන අපේ ලංකාවේ තියෙන හැම පාසලක්ම මම බලාපොරොත්තු වෙනවා දැන් පාසල් තුනක් අනිවාර්යයෙන්ම මට කැමැත්ත දීලා තියෙනවා කැලණිය ගුරුකුල විද්‍යාලය ඊයේ ගිහිල්ලා සාකච්ඡා කළා මම පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම මේ මගේ අපේ රටේ ඉන්න දරුවන්ට මේ ආහාර සංස්කෘතිය නිකං උගන්න ඒකම මගේ ගම රජ්‍යම දේවපති රාජ මහවිද්‍යාලය මගේ ගමටත් මම මොනවද කරන්න ඕන නිසා මං ගමටත් ගිහිල්ලා ඒ දේවපති රාජ විද්‍යාලයක සාකච්ඡා කරලා අනිවාර්යම මේ මාසේ ඒකක් පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි තව ආරාධනාවක් ලැබුණා ඊයේ ගුරුකුල විද්‍යාලයේ ඉඳලා එනකොට මට උදව් කරන මේ මැතිණිය ඒගේ පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඒක නිසා එකට ගිහිල්ලා එන්න ඕනේ කියලා. පස්සේ හේම් පුදුම විදියට බල කරලා තියෙනවා. ඇයි අපි ගාවට නැවිල්ලා වෙනත් තැනකට ගියේ? එහෙනම් අපිත් ලෑති. ඒක සර මැතිතුමනි මම දැන් සම්පූර්ණ මගේ ජීවිතේ මම කැප කරනවා. මේ ආහාර දේශීය ආහාර සංස්කෘතිය වෙනුවෙන් මම සොයාගත්ත දේවලු ඉදිරියේදී සොයාගන්න දේවලු මම කවදාකවත් මගේ ජීවිතයේ තියෙන තුරා මගේ ඉගෙනීම මම නතර කරන්නේ නැහැ මැතිතුමනි හැමදේම මම ඉගෙන ගන්නවා හේතුව මට පොඩි ආඩම්බරයක් තියෙනවා මොකද අද ළමයින්ට අපිට කතා කරන්න පුළුවන් මේ මොහොතේ වෙනස් වෙන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ වෙනස් වෙන ලෝකෙක අපි ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන් වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ වෙනස් වීම තමයි මට හුඟක් හරිය මේ බලම. ඒක නිසා මැතිණියනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ 1965 ශ්‍රී ලංකන් හොටල් ස්කූල් එක පටන් ගත්තේ ඊට පස්සේ මට මේක කියන්නත් එපා කිව්වා ඒ වුණත් මම කියන්න ඒ කාලේ අපි නොදෙවුණු කට්ටිය දැනුත් දෙවුන්නේ
ඒ හොටල් ස්කූල් එක ඕපන් කරනකොට එතකොට මං ගල් පිස්සුමා හොටලේ රාස්පල් හොදන අඟුරු වදින. එතකොට ගම්බල කතාන්තරයක් ගියා හොටල් ස්කූල් එකක් හරින්න මේ මිනිස්සු දන්නේ නැහැනේ හොටල් ස්කූල් එකක් කියන එක ඒ ගැට්ටියගෙන වැරදි වැඩීමක් කරගන්න එපා. ඔය ලංකාවේ ඉන්න සල්ලිකාර මහත්තුරුන්ගේ ඉගෙන ගන්න බැරි දරුවන්ට තමයි ඔය කරන්න යන්නේ. කොහොම වුණත් අද ඒ පාසල නැති වුණා නම් අපේ සංචාරක ව්‍යාපාරයට සෑහෙන ප්‍රශ්න තියෙනවා. දැනගත්ත කොටස් නෑ අපිට. ඊට පස්සේ ඒවයින් පාස් අවුට් වෙච්ච දරුවෝ තමයි අපේ හෝටල්වල මේ ජෙනරල් මැනේජර් හැටියට වැඩ බාර ගන්න හිටියේ නැත්නම් කෙනෙක් හිටියේ බෑ. ඒක නේ අපි පින් දෙන්න ඕනේ. කොහොම වුණත් එදා මේක ලංකාවේ තිබුණේ ගල්කිස්ස මහ හෝටලේ ඒකම ගෝල්පිස් හෝටල් එක ටැප්‍රබෙන් හෝටල් එක හාබර් එකේ තියෙන්නේ. දැන් ඒක තියෙනවා නේද සමන්ත GOH අනිත් එක කුයින්ස් එක වෙන හෝටල් තිබුණේ නැහැ. හැබැයි එකක් තියෙන්නේ මං ආඩම්බර වෙනවා සෝලිවල් ගුණසිංහ මහත්තයා රජගෙදර අග්‍රාන්ඩු කාරතුමා හැටියට ඉන්න කාලේ මට ඒ රජගෙදරට යන්න පුළුවන්කම තිබුණා. ඇත්ත වශයෙන්ම මං ගියා රජගෙදර කෝකී කැටිය සෝලිවල් ගුණසිංහ මහත්තයට කෑම. ඒ කෑම හදන අතරේ ගල්ගි එදා මේ හෝටල් වල ෂෙෆ්ලත් හිටියේ නෑ. එදා හිටියේ බාස්සුන් නැහැලා. මට තාම පැරණි අය කියන්නේ කොහොමද බාස්සුන් නැහැ. මම හරි ආසාවෙන් ඒක පිළිගන්නවා. ඒ රජගෙදර මම වැඩ කරන වෙලාවේ ගල්කිස්ස මහ හෝටලින් සුපවෙඩි මහත්තයෙක් ආවා. ඇවිල්ලා කිව්වා මොකද කරන්නේ ඔය? මං කිව්වා මම මෙහි වැඩ. නෑ නෑ යන් ගල්කිස්ස මහ හෝටල මං කිව්වා බෑ මේක ආණ්ඩුවේ. මට පෙන්ෂන් එකක් තියෙනවා. එයා කිව් භාෂාවෙන් කියන්නම්. ඔබට පෙන්ෂන් එක විතරයි හම්බෙන්නේ. බඩේ යන්න. එතුමාට මං පින් දෙනවා. එතුමා එදා මං ඇදගෙන ගියේ නැත්තම් අද මේ රටට පබ්ලිස් කෙනෙක් මේ ආහාර සංස්කෘතියට පබ්ලිස් කෙනෙක්.